මම ඔබට කතාවක් කියන්නම්. පළවෙනියෙන්ම හිතන්න, එක්තරා කාන්තාවක් ඉන්නවා, එයාගේ තාත්තා මිය යනවා, තරුණ කාන්තාවක්. ඉතින් මෙයා මළගෙදර, තාත්තගේ මළගෙදරදී එයා දකින්නවා ඉතාම කඩවසම් පුද්ගලයෙක්, පිරිමි කෙනෙක්. හැබැයි මෙයා මීට කලින් කවදාවත් දැකලා නැහැ. එයාවතින් ඇයට ඒ මොහොතේම ඔහු ගැන ආදරයක් ඇති වෙනවා. හැබැයි මළගෙදරින් පස්සේ ඔහුට ඇයට ඔහු ආයි හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ කාන්තාව ගෙදර ගිහිල්ලා ටික දවසකින් පස්සේ ඇය ඇයගේ සහෝදරියව ඝාතනය කරනවා. ඔබට මොකද හිතෙන්නේ නැත්තේ, මොකක් නිසාද මේ ඝාතනය කරන්න ඇත්තේ කියලා? සමහර මනෝවිද්‍යාඥයන් කියන විදිහට මේ ප්‍රශ්නෙට ඔබ දෙන උත්තරය අනුව ඔබට, ඔබ සයිකෝපැත් කෙනෙක්ද, එහෙම නැත්නම් සමාජ විරෝධී පෞරුෂයක් තියෙන කෙනෙක්ද කියන එක හොයා ගන්න පුළුවන් කියලා සමහර මනෝවිද්‍යාඥයන් කියනවා. ඔබට මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට හිතුනේ ඉරිසියාව නිසා, එහෙම නැත්නම් සහෝදරියටත් ඔහු ගැන ආශාවක් තියෙනවද කියන බය නිසා වගේ දෙයක් නම් ඔබ ඇත්තටම සයිකෝපැත් කෙනෙක් නෙමෙයි. හැබැයි ඔබට හිතුනේ ඒ මරණ නිසා සහෝදරිය ඒ මල ගෙදරටත් අර පුද්ගලයා එයි කියන බලාපොරොත්තුවෙන් ඔහුව දකින ආසාවෙන් සහෝදරියව ඝාතනය කරා කියලා ඔබ හිතුවනම්, සමහර මනෝවිද්‍යාඥයන් කියන විදිහට ඔබ සයිකෝපැත් කෙනෙක්. මම ඇත්තටම මේ දවස්වල ඇත්තටම සයිකෝපැත්සත් එක්ක වැඩ කරන කාලයක්. මේ දවස්වල සයිකෝපැතික් පර්සනල් ඩිසෝඩර් එකක් ඩයග්නෝස් කරපු හොයාගත්ත අයත් එක්ක, ඇත්තටම මනෝවිද්‍යාඥයන් විසින් පර්යේෂණ ඔවුන් ඇසෙස් කරලා හොයාගත්ත අයත් එක්ක මම වැඩ කරන නිසා මම එහෙම ඩයග්නෝසිස් එකක් තියෙන කීප දෙනෙක්ට මේ ප්‍රශ්නේ යොමු කරලා බැලුවා. හැබැයි මට කිසිම කෙනෙක් අර උත්තරේ දුන්නේ නැහැ. මම උන්ට කිව්වම මේ කතාව ගැන, මෙන්න මේකයි උත්තරේ බලාපොරොත්තුනේ කියලා, ගොඩක් අය hina වුණා. එමණෙක් කෙනෙක් ඇත්තටම කිව්වා, "Doc, I might be a criminal but I'm not stupid." කියලා කිව්වා. ඒ කියන්නේ සයිකෝපැත් කෙනෙක්. ඊට පස්සේ මේ ප්‍රශ්නය ගැන ලියපු සමහර මනෝවිද්‍යාඥයන්ගේ පොත්වල සඳහන් වෙන දේවල් කියවුවම තේරෙනවා අපේ මෙන්න මේ ප්‍රශ්නකින් අපිට කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා හිතෙන එක ඇත්තටම. ඒ වගේ පොඩි ටෙස්ට් එකකින් පුද්ගලයන් හොයාගන්න පුළුවන් කියලා හිතන එක අපේ බය නිසා වෙන දෙයක්. මොකද අපිට මේ ජාතියේ පුද්ගලයන් අපිව පාවිච්චි කරන, අපිව මැනිපියුලේට් කරන, අපේ හැඟීම් ගැන කිසිම සංවේදී බවක් නැති පුද්ගලයන්ව අපිට හඳුනාගන්න පුළුවන් සිම්පල් ක්‍රමයක් තියෙනවට අපි ආස නිසා තමයි මේ වගේ කතා ජනප්‍රිය වෙන්නේ. ඒත් ඇත්තටම බැලුවොත් සයිකෝපැත් කෙනෙක් කියන කෙනා ඇත්තටම බැලුවොත් අපි හිතන විදිය කෙනෙක් නෙවෙයි. ගොඩක් වෙලාවට හුිතා සමහර වෙලාවට ඉතාම ආකර්ෂණීය පුද්ගලයෙක් ඔහුත් එක්ක කතා කරද්දී, වර නයිස් පීපල් කියලා කියන්නේ, ඒ කියන්නේ ගොඩක් ඔබට ඔබ ආස දේව කියනවා, ඔබ ආස විදියට උන් හැසිරෙනවා, ඔබ ආස සමහර වෙලාවට ඒගොල්ලෝ කරන තව දෙයක් තමයි ලව් බෝම්බින් කියලා කියන්නේ. ලව් බෝම්බින් ඒ කියන්නේ ආදර බෝම්බ ප්‍රහාරයක් කියලා කරනවා. ඒ කියන්නේ ඔබට ඔබ ඔහු සමග ඔහුට ඔබව මැනිපියුලේට් කරන්න අවශ්‍ය නම්, ඔබට ඔබගෙන් යම්කිසි ප්‍රයෝජනයක් අවශ්‍ය නම්, ඔබව දිනා ගැනීමේ අදහසක් ඔහු හෝ ඇතුළ තියෙනව නම්, ඔබ ඔහු සමග තියෙන රිලේෂන්ෂිප් එක ඔවුන් අන්බැලන්ස් කරනවා වැඩිපුර ආදරය දීලා. ඒ කියන්නේ ඔබගේ හොඳ කියලා ඔබ ප්‍රේස් කරලා, ඔබ ඔච්චර හොඳ කෙනෙක්ද, ඔබ ඔච්චර දක්ෂ කෙනෙක්ද, එක පාරට සම්බන්ධයේ තියෙන අර ගැඹුරු ගතිය ඒගොල්ලෝ වැඩි කරන්න උත්සාහ කරනවා නම්, ඒ කියන්නේ සාතන ඔබ කවුරු හරි මුණ ගැහෙනවා, මුණ ගැහිලා වැඩියට වැඩිම උන් අඳුරන්නේත් නැහැ, ඒනට ඔබ ඔහු ඔබට ඕනටත් වැඩිය ලං වෙන්න හදනවා, ඔබ ගැන ගොඩක් විස්තර හොඳ දේවල් කියනවා නම්, ගොඩක් වෙලාවට සයිකෝපැත්ස මැනිපියුලේට් කරන්න යන්නේ ඒ විදියට. ඒක ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද ඔබට ඔබ හිතන විදියට අපරාධකාරයෙක් විදියට, සමාජයේ නීති කඩන කෙනෙක් විදියට දැන් සයිකෝපැත්ස අපිට හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කොන් ආටිස්ට්ලා කියලා අපි කියන්නේ, වයිට් කොලර් ක්‍රිමිනල්ස්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ දක්ෂතාවයේ තියෙන්නේ ඔවුන් සමාජයට ගොඩක් ඉන්ටෙලිජන්ට් අය. ඔවුන් සමාජයට රස්සාව ඉතාම වැදගත් රැකියාවක් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන්ගේ දක්ෂකම තියෙන්නේ පුද්ගලයන්, මොකද ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ The Sanity of Mass කියලා පොතක් ලියපු මනෝවෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු කියන විදිහට ඔවුන්ට හැඟීම් ඇත්තටම දැනෙන්නේ නැහැ ඔවුන්ට. ඔවුන්ට පුළුවන් ඒ වලට හැඟීම් මිමික් කරන්න. ඔවුන්ට පුළුවන් ඔවුන් හැමදෙස්සෙම මාස්ක් එකක් දාන් ඉන්නේ. ඉතින් ඒ මාස්ක් එක ගැලවෙනවා ගොඩක් වෙලාවට. ඒක දිගටම දාන් ඉන්න සයිකෝපැත් කෙනෙක්ගේ සැබෑ ස්වරූපය ඔබට හමු වෙන්නේ ඔහු සමග කාලයක් ඉන්නකොට. උදේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඔහු සමග එක ගෙදර ඉන්න වුණොත්, ඔවුන් සමග එකම රැකියාව කරන්න වුණොත් කාලයක් යද්දී ඔවුන්ගේ මොකද ඔවුන්ගේ මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ ඇත්තටම ඩීප් ඉමෝෂන්ස්, දුක, සතුට, ආශාවල්, හැඟීම්,
ඒ වගේ දේවල් ඔවුන්ට දැනෙනවා අඩුයි. ඒ නිසා වුන් ගොඩක් වෙලා හැබැයි වුන් ඉතාම දක්ෂයි ඒවල් කියවන්න අනිත් අය තුළ තියෙන හැඟීම් කියවල ඒවට අනුව ප්‍රතිචාර දක්වන්න වුන් ඉතාම දක්ෂයි. හැබැයි ඔවුන්ට අභ්‍යන්තරයෙන් ඒව දැනෙනවා අඩුයි. ඒ නිසා ඔවුන්ට පුළුවන් ඉතාම සුළු කාලයකට අර මාස්ක් එක දාගෙන ඔබට ඉතාම ඔවුන් කැමති ඔබේ හිතේ මවන්න පුළුවන් පින්තූරේ මවන්න වුන් දක්ෂයි. හැබැයි මේ මාස්ක් එක තියෙන ප්‍රශ්නේ තමයි මේක මේන්ටේන් කරගෙන යන එක ලේසි නෑ. ඉතින් ටික කාලයක් යනකොට ඒක ගැලවෙනවා. එතකොට ඔබට ඔහුගේ සැබෑ ස්වරූපය හමු වෙනවා. හැබැයි එතකොට ඔහු වෙන ගොදුරක් කරා ගිහිල්ලා එහෙම නැත්නම් ඔබගෙන් අවශ්‍ය ප්‍රයෝජනය අරගෙන ඉවරයි. තවදුරටත් ඔබ අවශ්‍ය නැහැ. හැබැයි සයිකෝපැත්ස්ලකට තියෙන ප්‍රශ්නේ සයිකෝපැත්ගේ මධ්‍යදිවි නසා ගැනීමේ ස්වභාවයත් වැඩි. ඇත්තටම මොකද හේතුව තමයි ජීවිතය මේ විදිහට මැනිපුලේට් කර කර ජීවිතයේ අනිත් අයගෙන් ප්‍රයෝජන ලබාගෙන ඔවුන් අයින් කරලා ඊට පස්සේ ප්‍රයෝජනෙන් පස්සේ ඒ විදිහට ජීවිතේ ගෙවගෙන යන එක එච්චර සතුටුදායක නැහැ. මොකද ජීවත් වෙන්න නම් අපි ගැඹුරු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පෞද්ගලික පර්යේෂණයක් කර සතුටට හේතුව හොයන්න. මොකද මොන හේතුව නිසාද මිනිස්සු සතුටෙන් ඉන්නේ කියලා හොයන පර්යේෂණයක් කරා. ඒක තමයි දීර්ඝ හාවර්ඩ් වල වැඩිම කාලයක් කරපු පර්යේෂණය. ඉතින් ඔවුන් හොයාගත්තා අපේ ඩෙප්ත් ඔෆ් අවර් රිලේෂන්ෂිප් කොච්චර දුරකට අපේ තියෙන සම්බන්ධතාවල කොච්චර ගැඹුරක් තියෙනවද කියන එක අනුව තමයි අපි සතුට තීරණය වෙන්නේ කියලා වුන් හොයාගත්තා. ඉතින් සයිකෝපැත්ස්ලා තියෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ගේ ජීවිත අතීතය ඔවුන් පැනපැන යන නිසා එක එක කාලවලල එක එක අයත් එක්ක හිර වෙලා තියෙන්නේ ඔවුන්ගේ අතීතය. මොකද ඒ පුද්ගලයන් සමග ඒ සම්බන්ධය තවදුරටත් ඔවුන් තුළ නැති නිසා ඔවුන්ට එහෙම ඩෙප්ත් එකක් දැනෙන්නේ නැහැ ලයිෆ් එකේ. ඉතින් එහෙම යනකොට තියෙන අවසනාවන්ත තත්ත්වය තමයි ඔවුන්ට වෙන අවසනාවන්ත තත්ත්වය තමයි ජීවිතේ ප්‍රශ්නයක් ආවම කඩන් වැටෙන පොදුමට ආරමුණක් නැහැ. ඇත්තට ගොඩක් ඉම්පල්සිව් ඒගොල්ලෝ ජීවිතේ වෙල හිතන දේ කරන්න, වෙල ලබා ගන්න පුළුවන් දේ ලබා ගන්න, දීර්ඝකාලීනව දෙයකට ආයෝජනයක් කරන්න, ඒ කියන්නේ සම්බන්ධයකට හරි යාළුකමකට හරි දීර්ඝකාලීන ආයෝජනයක් අවශ්‍යයි කියන එක, ඒ කියන්නේ දීර්ඝකාලීන කැපවීමක් අවශ්‍යයි කියන අවබෝධය උන් තුළ නැති නිසා ඔවුන් ගොඩක් තනි වෙනවා ජීවිතේ. මොකද එහෙම කර කර ජීවත් වෙන අමාරු නිසා හැමදාම. ඉතින් අන්න ඒ නිසා ඇත්තටම ඔවුන් පරදිනවා. ඒ කියන්නේ දීර්ඝකාලීනව බලද්දි ඔවුන් ඉතාම අසතුටින් ඉන්න පුද්ගලයන්. හැබැයි ඔවුන් බාහිර ලෝකෙන් අපිට පිටින් බැලුවම ඔවුන් සාර්ථක වගේ පේන්න පුළුවන්. මොකද ඔවුන් දන්නවා මැනිපුලේට් කරලා ඔවුන්ට අවශ්‍ය අනිත් අය හසුරවලා අනිත් අය ඉමෝෂනලි බ්ලැක්මේල් කරලා අනිත් අය ඉමෝෂනලි ඉමෝෂනල් කමිට්මන්ට්ස් හදලා අනිත් එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන අනිත් ටෙක්නික් එකක් තමයි ෆුට් ඉන් ඩෝ ටෙක්නික් කියන එක. කියන්නේ ඔබට පොඩි කමිට්මන්ට් එකක් හදා ගන්නවා ගැලවෙන්න බැරි තැනකට. ඊට පස්සේ එතනින් පස්සේ තමයි උන් ලොකු රික්වෙස්ට් එක ඉල්ලන්නේ ඔබේ. ඒ කියන්නේ උදාහරණයක් ඇටිට ඔබේ කාර් එක ඔහුට ඕන නම් සමහරවිට උන් කියනවා හරි පොඩ්ඩක් මේ මට දවසක් කාර් එක ගෙනියන්න පුළුවන්ද, ඒ වගේ දෙයක් ඉන්නේ. ඊට පස්සේ උන්ට පුළුවන් වෙනවා ඔබට කාර් එක ඇච්චට තව කාර් එකක් තියෙනවා නම් මේ කාර් එක තව දවස් දෙක තුනක් ගෙනියන්න පුළුවන්ද. ඒතර ඔබට අර බැරි තත්ත්වයකට පත් කරගන්න පුළුවන් උන්ට ඔබව. ඒක තමයි උන්ගේ අනිත් ටෙක්නික්. ඉතින් අපි ගොඩාක් දක්ෂ නැහැ සයිකෝපැත්ස්ලා ඇයිඩෙන්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් ඇන්ටි සෝෂල් පර්සනාලිටි කියලා කියන්නේ සමාජ විරෝධී පෞරුෂය තියෙන පුද්ගලයන් ඇයිඩෙන්ටිෆයි කරගන්න අපි ගොඩාක් දක්ෂ නැහැ. හැබැයි අපි පරිස්සම් වෙන්න පුළුවන් අපිට ඔවුන්ගෙන්. අපිට පුළුවන් නම් ඒ සුපර්ෆිෂල් චාම් එක, මොකද ඔවුන් දරුණු පුද්ගලයන් විදිහට රෙප්‍රසන්ට් වෙන ආඩුයි. ඔවුන් දන්නවා එහෙම දුරගමනක් යන්න බෑ කියලා. ඒ නිසා ඔබ ඕනට වැඩිය කවුරුහරි ඔබ ප්‍රේස් කරනවා නම් ඔබට පේනවා නම් ඔවුන්ගේ ජීවිතය හැමතිස්සෙම නයිස් නම් ඔයගොල්ලෝ සුපර්ෆිෂල් නම් ගොඩක් සම්බන්ධතාවුන්ගේ. අන්න සයිකෝපැත් කෙනෙක් එක ඩීල් කරනවා කියලා හිතන්න පුළුවන්.